දැන් මේ තමිල්නාඩු රජයයි ඉන්දියා මධ්‍යම රජයයි මේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ එක්ක කාලෙන් කාලට තරහ වෙලා යාළු වෙලා එක එක විදියට යනවා. දැන් අලුතෙන්ම මේක ඉස්මතු උනේ ඇයි? අපි ස්වෛරී රාජ්‍යයක් හැටියට අපි ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියා මධ්‍යම රජයත් එක්ක. නමුත් ඉන්දියා මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය අතර තියෙන මේ සම්බන්ධකම් වලින් අපිටත් යම් බලපෑමක් වෙනවා. ඒක අපිට බැහැර වෙන්න බෑ. මොකද තමිල්නාඩු ප්‍රාන්තය අපිට ආසන්නයේම පිහිටලා තියෙන නිසා. එතකොට අපි මේ අද මේ කතාව ගැන නවතත් මේ කතිකාව ඇති වෙන්නේ ගිය ජනවාරි 13 ආවගේ ආසන්න දිනයක ප්‍රාන්ත රජයේ සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා ඒගොල්ලෝ පොදු සම්මතියක් ඇති කරගන්නවා මේක නැවතත් අපිට අවශ්‍යයි කියලා. එතකොට ඒක ඒගොල්ලෝ දැනුම් දෙනවා ඉන්දියා මධ්‍යම රජයට. මේක දිගින් දිගටම මේ වගේ ප්‍රාන්ත රජය සහ ඉන්දියා මධ්‍යම රජය අතර සම්බන්ධතාවයට ඉන්දියා දේශපාලන භූමිකාවත් සෑහෙන දුරකට බලපානවා. දැන් උදාහරණයක් හැටියට 2005 මේක විවෘත කරනකොට සේ සමුද්‍රම් ව්‍යාපෘතිය සල්ලි වෙන් කළා මූලික කටයුතු ආරම්භ කරන වෙලාව කරපු දවසේ හිටපු අග්‍රාමාත්‍ය මනමෝහන් සිං එතකොට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ප්‍රධාන ඇමති උනේ කරුණානිධි මැතිතුමා. එතකොට ඒක ඔහුගේ දේශපාලන ന്യാයපත්‍රයේ තිබ්බ දෙයක්. නමුත් ඊට මාස 3-4කට පස්සේ ප්‍රාන්ත රජයේ බිඳ වැටුණාට පස්සේ ප්‍රධාන ඇමති ධුරයට පත් උනේ ජයලලිත මැතිතුමා. එතුමිය ඒක නැවැත්තුවා. ඒ කාලේ ඒ කියන්නේ 2005 වගේ කාල සීමාවේදී තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දියා මධ්‍යම රජයට සෑහෙන බලපෑමක් ඇති කරන්න පුළුවන් තත්ත්වක හිටියා. මොකද ප්‍රාන්ත රජය බොහොම බලසම්පන්න කොටසක් බවට පත් වෙලා තිබ්බා. නමුත් අද ඒකේ භූමිකාව සම්පූර්ණයෙන් වෙනස්. ඉන්දියා මධ්‍යම රජය ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷ ಏಗೊಳ್ಳೋ ಬಹುಮ ಶಕ್ತಿಮತ್ ಮಧ್ಯಮ ರಜೆಯಕ್ಕೆ ಏಗೊಳ್ಳೋ ಪ್ರಾಂತ ರಜೆಯ ಯಪೆನ್ನೆ ನೇ ನಮೂತ್ ಶ್ರೀಲಂಕಾವೆ ತತ್ವೇ ಬಹುಮ ವಿನಾಸ್ ಅಪಿ ಬಹುಮ ದುರ್ವಲ ತತ್ವಕ್ಕೆ ಇನ್ ಅಪಿ ದುರ್ವಲ ಎನ್ನೋಕೊಟ್ಟ ಮೇವಾಗೆ ಅದಾಸ್ ಯೋಜನಾ ಬಲಾಪುರತ್ವೆಂಡ ಪುಳುವ.